మార్గము శ్రీలంక మగన్ పటంగము. අපේ පළාත් සභා මන්ත්‍රීතුමා මෙරිල් ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු නාමල් රාජපක්ෂ මැතිතුමාට නිබඳ හයියක් වෙන කොන්ත කෙලින් තියාගත්තු අපේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිතුමන්ලා ඇතුළු අපේ දේශපාලන නායකයින් සියලු දෙනාගෙන අවසරයි. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය, අපේ අභිනව නායකතුමාගේ ප්‍රතිපත්තිය මඩ ගැසීම නෙමෙයි, තමන්ගේ දැක්ම ප්‍රකාශ කිරීම. හැබැයි මෙතනට අද ඇවිල්ලා ඉන්න මහර ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මෙතනට ආවේ තමන්ගේ ජීවිතෙත් එපා කියලා. මොකද අපේ ආසනේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, අපේ ආසනේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, මම දන්නේ ඇයි එතුමා ගෑණියෙකුට මෙච්චර බය කියලා. එතුමාට මතක නැද්ද දන්නේ මහින්ද රාජපක්ෂගේ මූණ ගහගෙන තමන් පාර්ලිමේන්තුවට ගියේ කියලා. එතුමාට මතක නැද්ද දන්නේ අවුරුදු 10ක් 15ක් මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිකම් කරද්දී මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ටික එතුමාට කොච්චර හයියක් දුන්නද කියලා. එතුමා ඇයි තරුණ නාමල්ට මෙච්චර බය? එතුමා ඇයි ගෑණියෙක් වෙච්ච සුදීමට මෙච්චර බය? ඔබතුමා අද මෙතන වෙලඳාම් කරපු වෙලෙන්දොන්ට මරණ තර්ජනය කළාට, ඔබතුමා මෙතනට එන්න ඉඳපු මිනිස්සුන්ට මරණ තර්ජනය කරලා මගින් හරවලා යව්වට, මතක තියාගන්න ඔබතුමාට බෑ මහර පොහොට්ටුව දිනන එක නවත්තන්න. ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න එපා මන්ත්‍රීතුමා. මොකද තරුණ අපි නාමල් වෙනුවෙන් හිටගෙන ඉන්නවා. ඔබතුමා නාමල්ට බය නිසායි ඒ ටික මතක් කළේ. අපි පක්ෂයක් විදිහට දැන් තමයි කතාව අර පූර්විකාව. අපි පක්ෂයක් විදිහට දේශපාලන ප්‍රතිපත්ති වලට ගරු කරන පක්ෂයක්. අපේ රටේ තරුණයා අපේක්ෂා කරනවා දේශපාලන නිදහසක්. රනිල් වික්‍රමසිංහගෙන් බාර් පර්මිට් 3-4ක් අරගෙන මෙතනට එන තරුණයාට මරණ තර්ජනය කරනවා නම් කෝ එතන දේශපාලන නිදහසක්? නාමල් රාජපක්ෂ මැතිතුමා නාමල් දැක්මෙන් කියනවා එතුමා දේශපාලන නිදහස දෙනවා කියලා. අපිට ඒක විශ්වාස කරන්න පුළුවන්. ඇයි අපිට ඒක විශ්වාස කරන්න පුළුවන්? මහින්ද රාජපක්ෂ යුගයේදී අපිට එවන් දේශපාලන නිදහසක් ලැබුණා. 2022 මැයි 9 අපි අහිංසක විදිහට අපේ පක්ෂයේ දේශපාලන මතය දැරුවා කියලා අපේ ගෙවල් දොරවල් ගිනි තිබ්බා. මගේ පොත් ටික ගිනි තිබ්බා. මම අහලා තිබුණා රාජ්‍ය සේවකයෝ මරලා හැම ගහලා වැටෙල්ලපු විත්තිය. මම අහලා තිබුණා ජාතික හැඳුනුම්පත් හොරකම් කරපු විත්තිය. මම අහලා තිබුණා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියපු විත්තිය, ජාතික සම්පත් කොල්ල කාපු විත්තිය. හැබැයි 20යි 22 මැයි 9 මම ඇතුළු මගේ පරම්පරාව S2 දැක්කා. අත්විඳා 88-89 භීෂණයේ කැඩපත 20යි 22 කළු මැයි 9 වෙනිදා. එදා මම දැක්කා මිනිස්සු පාර දිගේ බල්ලෝ බලල්ලු වගේ මරනවා. එදා මම දැක්කා ගෑනුන්ව බේරේවවට තල්ලු කරලා ඉන්ටලොක් කැට ගලෝලා ඒ ගෑනුන්ගේ ඔළුවට ගහනවා. එදා මම දැක්කා අහලා තිබුණට මගේ ජාතික හැඳුනුම්පත හොරකම් කරනවා. එදා මම දැක්කා උප්පැන්න සහතික ගිනි තියනවා. රටේ රාජ්‍ය දේපල කොල්ල කනවා මම දැක්කා. එදා මම ඇතුළු මම නියෝජනය කරන තරුණ පරම්පරාව තීරණය කළා ඒ මිනිමරු දේශපාලන පක්ෂය තමන්ගේ මිනිමරු ප්‍රතිපත්ති අත්හැරලා නැහැ. බලයට කෑදරකමට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන සිවුර පොරෝගෙන. හැබැයි දැන් අපි ආයි ඒ වගේ මිනිමරු පක්ෂයක් පස්සේ යන්නේ නැහැ. අපිට දේශපාලන නිදහස ඕනේ. අපි අපේක්ෂා කරන දේශපාලන නිදහස දෙනවා කියලා කොන්ද කෙලින් තියන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කළා තියෙන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමා විතරයි.
ඊළඟ කාරණාව අපිට ඉන්න රටක් ඕනේ. අපිට ඉන්න ඒකීය රටක් ඕනේ. එදා දුටු ගැමුණුලා පරාක්‍රමබාහුලා විජයබාහුලා ඊට පසුකාලීන යුගයේදී කැප්පැටි පොළලා පුරන්නප්පුලා දෙවනි රාජසිංහලා තමන්ගේ ජීවිතේ පා කියලා ඓතිහාසිකව අපේ රට බේරගන්න යුද්ධ කළා. එදා ඉඳලා අපේ රටේ සිංහල මුස්ලිම් දෙමළ මිනිස්සු විජාතික බලවේගවලින් අපේ රට බේරගන්න හටන් කළා. පසුකාලීන යුගයේදී 2009 මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා අවසන් වතාවට අපේ රට එක්සේසත් කළා. හැබැයි දැන් අපේ රටට මොකක්ද උනේ? දැන් අපේ රට කෑලි කෑලි වලට කඩලා වන්දේසියක තියලා වෙන්දේසි කරනවා මේ වර්තමාන ජනාධිපතිතුමා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා අප්‍රමාණ ප්‍රමාණයක් අපේ සොල්දාදුව ජීවිතේ පූජ කළා. දිවි පරදුවට තියලා මේ රට බේරගත්තේ විජාතිකයන්ට විකුණන්නද? බෙදුම්වාදී ප්‍රතිපත්ති වලට යන්නද? අපිට ඕනේ බෙදුම්වාදී ප්‍රතිපත්ති හෙලා දකින, සිංහල මුස්ලිම් දෙමළ කියන ජාතිවාදය හෙලා දකින නායකෙක්. කියන්න සතුටුයි, ඒකීය රට ආරක්ෂා කරනවා කියලා ප්‍රතිපත්තියක් නිපදවන්න පුළුවන් උනේ, බිහි කරන්න පුළුවන් උනේ නාමල් රාජපක්ෂ අනාගත ජනාධිපතිතුමාට විතරයි. එතුමා කියනවා එතුමා බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්. එහෙම නොකිය ඉන්න තිබුණානේ, එහෙම නොකිය ඉඳලා සුළුතර ඡන්ද ටිකක් ගන්න තිබුණානේ. ඒත් එතුමා අනිත් දේශපාලන වේදිකා වලින් අපිට බුද්ධාගමට සලකන්නේ නැහැ කියන කැහෙද්දී අපේ දේශපාලන වේදිකාවෙන් ඇහෙනවා නැහැ. ව්‍යවස්ථාවේ සඳහන් විදිහටම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා, බුද්ධාගම පෝෂණය කරනවා කියලා. ඉතින් එතුමා කොන්ද පණ තියන නායකයෙක්. අපිට බය හිතුණා ආයිත් අපේ රටේ මහින්ද රාජපක්ෂ යුගයක් බිහි වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි දැන් අපිට ඇස් ඉදිරිපිට පේනවා තව නොබෝ දිනකින් නාමල් රාජපක්ෂ අනාගත ජනාධිපතිතුමා අපේ රටේ මහින්ද රාජපක්ෂ යුගය. අර ඔබ හොඳට කාලා ඇඳලා ඉගෙනගෙන ඉඳපු යුගය, උසස් අධ්‍යාපනයේ දියුණු කරපු යුගය, අධ්‍යාපන වරප්‍රසාද වැඩි කරපු යුගය, තමන් කැමති දේශපාලන මතයක් දරුවා කියලා රාජ්‍ය සේවකයව රස්සාවෙන් දොරට දාපු නැති යුගය, නුදුරු අනාගතයේ නාමල් රාජපක්ෂ නැවත බිහි කරනවා, අපිට ශස්ත්‍රීය ලංකාවක් බිහි කරනවා. එවැනි නායකයෙක් වෙනුවෙන් ජීවිතේ පරදුවට තියලා මෙතන හිටගෙන කතා කරන මමත් වාසනාවන්තයි, ඔබත් වාසනාවන්තයි. අවාසනාවට කරුණ, එතුමාගේ තාත්තගේ නම විකුණගෙන පරම්පරා ගානකට දේශපාලනයෙන් හම්බ කරගත්තු පිරිස මෙතනට එන මිනිස්සුන්ට මරණ තර්ජනය කරන එක. මම නැවත කියනවා, තරුණ නාමල්ටයි ගෑණියෙක් වෙච්ච සුදීමටයි ඔච්චර බය වෙන්න එපා. ඔබතුමාම ඊයේ පෙරේදා කියලා තියෙනවනේ මහර දිනන්නේ පොහට්ටුව කියලා. මහර දිනන්නේ පොහට්ටුව, ඒකේ ආයි කතා දෙකක් නැහැ. මොකද මහර මිනිස්සුන්ට මුල මතකයි. මහර මිනිස්සුන්ට මුලා මතක නැහැ. එහෙනම් අපිට ඒකීය රටක් බිහි කරන, අපේ රාජ්‍ය ආරක්ෂා කරන, අපිට දේශපාලන නිදහස දෙන, අපේ ආගම රකින, අපේ රටේ අනිත් ආගම්වලත් නිදහස තහවුරු කරන නාමල් රාජපක්ෂ ජනාධිපතිතුමා නියත ජනාධිපති කරන්න මම ඔබට ආරාධනා කරනවා අපේ අනාගතය වෙනුවෙන්. නාමල් රාජපක්ෂ මැතිතුමාට ජය වේවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජය වේවා. සුදීමා චාන්දනී මැතිනියට ජය වේවා. මහර දිනන පොදු ජන පෙරමුණට ජය වේවා. ඔබට බෙහෙවින් ස්තුතියි. You're watching the Life Traveler Channel.